යනකොට පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම ඕන දැන් පූර්ණ සංඛ්‍යාවක් බෙදන්න යන්නේ දශම සංඛ්‍යාවකින් ටිකක් අවුල් නෑ ලේසි පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම හරි පොතේ අපි බලමු ඔන්න පළවෙනි උදාහරණය පූර්ණ සංඛ්‍යාවක් බෙදන්න යන්නේ දශම සංඛ්‍යාවකින්නේ මම 72 කියන පූර්ණ සංඛ්‍යාව බෙදනවා පොතේ දශම සංඛ්‍යාවක් වෙන 0.9 72 ව බෙදනවා 0.9 අපි ක්‍රම දෙකකට මේක කතා කරමු මේක ඔයගොල්ලන්ගේ දින කොටසනේ මේකට කමොට් දෙනවා ඔක්කොම විස්තර යනවා ක්‍රම දෙකකට කතා කරමු මෙන්න පළවෙනි ක්‍රමය ඇත්තටම මේ දෙවෙනි ක්‍රමයට උරු වෙන්න හොඳේ පළවෙනි ක්‍රමයට නෙවෙයි දෙවෙනි ක්‍රමයට උරු වෙන්නේ ඒක තමයි හොඳම දේ අපිට ඔන්න බලන්න පුතේ 72 බෙදන්න තියෙන්නේ 9යි ඒ කියන්නේ 9නේ 0.9 परस्परें गुणकिरी මෙතන ඉඳන් ගැටලුවක් නෑ ඕනනම් කපලා ගුණ කරන්න එහෙම නැත්නම් ගෙලින්ම 72 10 ගුණ කරා 720යි 720 9 බෙදුවත් ගැටලුවක් නෑ හොදේ 72 10 ගුණ කරා 720යි 720 9 බෙදුවත් ගැටලුවක් නෑ එහෙම නැත්නම් කපන්න මෙතෙන්දි කැපුවට ගැටලුවක් නෑ මෙතන යට තියෙන 10 100 නෙවෙයිනේ 9ම 9ම 1යි 72 ට පුතේ 8යි 8 වරක් 10 ගියද 80යි දැන් ඔයගොල්ලෝ කල්පනා කරා යකෝ බෙදීමක්වත් නෑද බෙදුවෙත් නෑ මේ ಗುಣගිනියක් කළානේ උත්තරේ ගත්තේ කියලා ඕක තමයි උත්තරේ. ඇයි අපි දන්නවා බෙදීමක් කියන්නේ පරස්පරයෙන් ಗುಣ කිරීම. අපිට පේනවා භාජකය. මෙයාට භාජ්‍ය කියන්නේ මෙයාට කියන්නේ භාජකය. භාජකයේ ඉන්න දශම සංඛ්‍යාව ඒ දශම සංඛ්‍යාව භාග බවටපත් කරා ඊට පස්සේ අපි අර භාග පාඩමේදී ඉගෙන ගත්තේ බෙදීමක් කියන්නේ පරස්පරයෙන් ಗುಣ කිරීමක් කියන සම්බන්ධය ගත්තා. එම තමයි හැදුවේ. වෙලාවට 9:72 කැපුණේ එම කැපුන් නැත්තම් ඔයාට 72 10න් ගුණ කරලා එන උත්තරේ 9න් බෙදන්න මේ. හරි? යන් දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමයට තමයි උරු වෙන්න ඕනේ. ක්‍රමය දෙක. අනන පුතේ 72 බෙදීම 0.9 කියන එක මම මෙහෙම ලියනවා. 72 බෙදීම 0.9 දැන් හරලව හිතන්න අපි දීර්ඝ බෙදීමෙන් ලියනවා නම් මේක ලියන්න වෙන්නේ මෙහෙමනේ 72 බෙදීම 0.9 ඕමනේ ලියන්න වෙන්නේ දැන් මට පුළුවන් ද 7ට 0.9 ඒවා කීයක් තියනවද කියලා බලන්න බෑනේ අවුල්නේ නේද ඒක නිසා හොඳම දේ තමයි මේ භාජකයේ ඉන්නේ දශම සංඛ්‍යාවක් නේ මේ යට ඉන්නේ දශම සංඛ්‍යාවක් නේ භාජකය කියන්නේ මෙයා භාජකය මෙයා භාජ්‍ය හොඳද මේ භාජකයේ ඉන්න දශම සංඛ්‍යාව අපි පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. ඒ කොහොමද යා පූර්ණ සංඛ්‍යාවක් කරන්නේ? මෙන්න මේමයි. මට පුළුවන් නේද මෙයාව දශම ස්ථාන 1යිනේ තියෙන්නේ. දැන් 0.9 නේ ඉන්නේ භාජකේ. මෙයාව 10න් ගුණ කරොත්. ආදන්න 10න් ගුණ කරනවා කියන්නේ දශම දිට එකක් දකුණට පනිනවා. එතකොට මෙයා 9 වෙනවා. මේ දශම දෙකක් මේ පැත්තට ගියාම 9 වෙනවා. එතකොට පූර්ණ සංඛ්‍යාවක් වෙනවනේ. හැබැයි මම මෙතෙන්දී මෙයාව 10න් ගුණ කරොත්. ඔන්න බලන්න. 0.9ව 10න් ගුණ කරොත් මේ උඩ ඉන්න 72වත් 10න් ගුණ කරන්න වෙනවා. ඇයි හේතුව? දැන් මේක මම ලියලා තියෙන්නේ භාගයක් විදිහට බෙදීම ලියලා තියෙන්නේ. භාග සංඛ්‍යාවක හරයම් කිසි ගාණකින් ගුණ කරොත් ලවයත් එකකින් ගුණ කරන්න ඕනේ. නැත්නම් විශාලත්වය වෙනස් වෙනවනේ. හරි. මම
බිංදුවයි දශම 9 10න් ගුණ කරා. ඇයි යාව 10න් ගුණ කරේ? එයා දශම සංඛ්‍යාවක්නේ. ඒක පූර්ණ සංඛ්‍යාවක් කරන්න ඕන නිසා තමයි යාව 10න් ගුණ කරේ. එයා 10න් ගුණ කරපු නිසා උදයින් එක්කනාවත් අනිවාර්යෙන් 10න් ගුණ කරන්න ඕනේ පුතේ. දැන් බලන්න බිංදුවයි දශම 9 10න් ගුණ කරාම 9ක් වුණා. 72 10න් ගුණ කළාම පුතේ අකට බිංදුවක් දාන්න බෑ 72 කගේ. 720ක් වුණා. දැන් ඔයාට ආවා 720 බෙදීම 9 කියලා. පුතේ මේ බලන්න 720 දැන් 9ෙන් බෙදලා බලන්න. 720 බෙදන්න 9. 7ට බෑනේ 9වා. 72ට 8ක් තියෙනවා. 9වරක් කරා 72යි 72න් 72ක් 0යි. මේ බිංදුව ගන්නවා. බිංදුවට 9වරක් 0යි 9වරක් බිංදුව 0යි බිංදුවෙන් බිංදුවක් 0යි. උත්තරේ කීයද? 80යි. ආන් අර හැබැයි උත්තරේම නේද? මේක තමයි පුතේ ඔයා බුරු වෙන්න ඕන ක්‍රම. මේක තමයි ඔයා යන්න ඕන ක්‍රම. ඉක්මන් කරන්න පුතේ හොඳේ වෙලාව ගන්න එපා අපිට තව ගොඩක් වෙලා නැහැ නේ ඔකේ කරන්න බලන්න හොඳයි ඉන්න දෙන්නේ 3 දෙනෙක් ඉන්නේ මම කරන්න ඈ ඉතින් දාන උත්තරේ ඉතින් දාන උත්තරේ ප්‍රධාන गाना दी लगी मित्र ඇත්තටම අපි පළවෙනි ක්‍රමය අමතක කරලා දෙවෙනි ක්‍රමයට මෙයන් තව ගානක් විතර හදලා ඒක තමයි හොඳම දේ. හරි. ඔන්න බලන්න අමතක කරන්න නෙමෙයි හොඳේ. අපි ඒක හදන්න පටන් ගමු. ඒක තමයි හදන්න පුරුදු වෙන්න ඕන ක්‍රමය උගුල්ලෝ. උදේ අපි 345 බෙදමු. 0.15 කියන දශම සංඛ්‍යාව. ඒකන පූර්ණ සංඛ්‍යාවක් බෙදන්න දින දශම සංඛ්‍යාවකින්. හරි ලේසි පුතේ. මෙන්න පළවෙනි ක්‍රමය. 345 බෙදීම 0.15 කියන්නේ 345 බෙදීම මෙයාව භාග කරගමු දශම ස්ථාන දෙකක් තියෙන නිසා 100න් පංගු මම මෙයාව ලියනවා 145 කියලා. හරි 100න් 15 කියලා. බෙදීමක් කියන්නේ පරස්පරයෙන් ගුණ කිරීමක්. ඊට පස්සේ 345 ගුණ කිරීම 15න් 100 කියලා දිනවා. පැහැදිලිනේ. හරි. දැන් පුතේ අපි ගමු උත්තරයක්. මේ දෙන්න කැපෙනවද කියලා බලන්න. 30ට 15 වේවා 2යි. ඉතිරි 4 45ට 3යි. ඒකට 23යි. කැපෙනවනේ. පැහැදිලිවම කැපෙනවා. 15ට 15 වේවා 1යි. 34නේ 30ට 15 වේවා 2ක් තියෙනවා. 4ක් ඉතිරි වෙනවා. 45ට 3යි 23යි. දැන් ඉන්නේ 23 100න් ගුණ කරන්න. 23 100න් ගුණ කරනවා කියන්නේ 23 ගුණ කිරීම 100නේ. 23ගේ අගට බිංදු දෙකක් ගන්න. උත්තරේ 2300යි. උත්තරයක් අරන්. ඔක තමයි උත්තරේ. හැබැයි 15යි 345යි කැපිච්ච නිසා හොඳයි. කැපු නැත්තම් මෙයාවයි මෙයාවයි ගුණ කරලා යට ඉන්න එකනාගෙන් බෙදන්න වෙනවනේ. හරි. අපි අම් මේක හදන දෙවැනි ක්‍රමයට. අපිට දෙන්නේ 345 බෙදීම 0.15. බලන්න. මට
මෙයා ලියන්න පුළුවන් 345 යට 0.15 කියලා. මේක බෙදීමක්. මෙහෙම ලියන්න පුළුවන් නේ භාගයක් වගේ බෙදීමක්. ඉතකින් යටට දාලා නේද? දාලා මෙහෙම යට දීන්නේ 0.15. දශම සංඛ්‍යාව. දැන් දීර්ඝ බෙදීමෙන් ලියනවා නම් 345 බෙදන්න දීන්නේ 0.15 ගේ. එතකොට 3ට බලන්න ඕනේ 0.15. ඒවා බෑනේ මේ වැඩේ කරන්න නේද? මොකද්ද අපි කරන්නේ? මේ යට දීන එහෙම නැත්නම් වාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න. මෙයා පූර්ණ සංඛ්‍යාවක් කරන්න නම් මේ 0.15 පහළව කරන්න බෑ. මෙයා පහළව කරන්න නම් මේක ගුණ කරන්න ඕනේ කාගෙන්ද? ඔව්. මෙයා පහළව කරන්න නම් මේ දශම දිට ස්ථාන දෙකක් දකුණට වන්නන්න බෑ. දශම දිට ස්ථාන දෙකක් දකුණට වන්නන්න නම් 10න් 100න් තමයි ගුණ කරන්න ඕනේ. 15 0.15 100න් ගුණ කරොත් 15 වෙනවා. හැබැයි මේක ලියලා තියෙන්නේ භාගයක් විදිහට. හරියක් ළවයක් ඇතුව. එහෙනම් ළවයක් ගුණ කරන්න වෙනවා 100න්. ඔන්න බලන්න. 0.15 100න් ගුණ කරාම 15ක් වෙනවා. 345 100න් ගුණ කරාම 345ගේ අගට බිංදු දෙකක් වැඩනවා. 100න් ගුණ කරන්න කියන්නේ. දැන් මොකද්ද කරන්න වෙන්නේ? 34500 බෙදීම වහලා. ඕ. 34500 බෙදීම 15. අර අර කලින් වගේම තමයි 34ට 15 වේවා 2යි 15 සරද්දක 30යි ඉතිරි 4ක් මේ පහ ගත්තා 45ට 15 වේවා 3යි 15 සරත් 3 45යි 45න් 45 බිඳුවයි දැන් මේ බිඳුව ගන්නවා බිඳුවට 15 වේවා බිඳුවයි මේ බිඳුවට 15 වේවා බිඳුවයි ඉතින් ඒත් උත්තරේ කීයද 2300යි මේක තමයි හොඳම ප්‍රශ්නේ හරි උත්තරේ 2300යි ඉක්මන් කරලා මේ ගණන් ක්‍රම දෙකෙන්ම ලියන්න මෙතනින් යාට අපි ගණන් හදන්නේ දෙවෙනි ක්‍රමයෙන් විතරයි. ඉක්මන් කරන්න. හාරසිය අට බෙදීම එකයි දශම දෙක නවයේ බෙදීම 0.1 බිඳුවයි 1.8 දැන් අපි බලමු එක නම් දෙක හරි මේ උදාහරණ 3 4 නේ 3 4 තුන්වෙනි උදාහරණේ හතරවෙනි උදාහරණේ බලන්න පුතේ අපි ගලින්ම දෙවෙනි ක්‍රමයේ දැන් අපිට මේ තියන්නේ 408 බෙදීම 1.2 ඔකරන්න වෙනවා වාජකය යට ඉන්නේ 1.2 දශම සංඛ්‍යාව මට මෙයාව පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ මෙයව ලැබසි 12ක් කරගන්න එක. ඒ කොහොමද? මේ දශම දිට එකක් දකුණට වැන්නුවා නම් මෙයා 12ක් වෙනවා. එහෙනම් මොකද්ද පුතේ අපි කරන්නේ? මේ 408 යට ඉන්න කවුද 1.2 මෙයාව 10න් ගුණ කරනවා. එතකොට දශම දෙකක් මේ පැත්තට පනිනවා. මෙයාවත් 10න් ගුණ කරනවා. එතකොට වාදන්නෝ
එකයි දශම දෙක දහයෙන් ගුණ කරාම 12ක් වෙනවා. 400ට 10ෙන් ගුණ කරාම අගට බිංදුවක් වෙනවා. 480 වෙනවා. දැන් පැහැදිලි වෙච්චද? මට ඕන නෙමෙයි යට ඉන්න එක්කෙනා. එහෙම නැත්නම් වාචකය පූර්ණ සංඛ්‍යාවක් කරගන්න. ඒකට මොකද්ද මම කරේ? මේ දශම දෙකක් මේ පැත්තට ගන්න ඕනේ. ඒකට මම එයාව 10ෙන් ගුණ කරා. එතකොට උඩින් එක්කෙනාව 10ෙන් ගුණ කරන්න ඕනා. මෙයා 10ෙන් ගුණ කරාම 12යි. මෙයා 10ෙන් ගුණ කරාම 480 වෙනවා. දැන් බලන්න මොකද්ද වෙන්නේ? 480 බෙදන්න දින 12යි. හරි? මම ඉතින් බෙදන්නම්කො. 480 බෙදනවා පුතේ 12. මොන බලන්න. 40ට තියෙනවා 12 එකක් 3ක්. 12 3 36යි. ඉතිරිය 4ක්. මේ 8 ගන්නවා. අහලට 48ට තියෙනවා පුතේ 12 එකක් 4ක්. 12 4ක් 4 48 48 48 බින්දුවයි. මේ බින්දුව ගන්නවා. බින්දුව 12 4 බින්දුවයි බින්දුව බින්දුව බින්දුවයි. එහෙනම් උත්තරේ කීයද? 340. අවසාන උත්තරේ 340. ඕක තමයි ඒ සීම ක්‍රමය. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ 340. ඊළඟ ගාන බලන්න 9 වෙදන්න දිනවා 0.01 8. එහෙනම් මම මෙයා මෙහෙම ලියනවා. කොහමද? 9 බෙදීම 0.01 8. දැන් මොකද්ද අපි මුලින්ම කරගන්න ඕනේ? භාජකයේ පූර්ණ සංඛ්‍යාවක් කරගන්න. ඒ කියන්නේ යට ඉන්න එකේනවා. එයා පූර්ණ සංඛ්‍යාවක් කරන්න නම් දශම දිත 1යි 2යි 3යි 3ක් දකුණු වලට පැත්තට යවන්න ඕනේ. දශම දිත 1ක් දකුණට යවන්න 10ෙන් ගුණ කරන්නේ, 2ක් යවන්න 100ෙන් ගුණ කරන්නේ, 3ක් යන්න නම් 10ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් පුතේ 0යි දශම 0යි 1යි 8වක් උඩින් 9වක් මේ දෙන්නවම මං ගුණ කරනවා කාගෙන්ද? 10ෙන්. 9 10ෙන් ගුණ කරාම පුතේ 9000යි. 0.01 8 10ෙන් ගුණ කරාම 1යි 2යි 3ක් මේ පැත්තට දශම දෙක යනවා 18ක් වෙනවා. දැන් මොකද්ද ඔයාලා බෙදන්න දෙන්නේ? දැන් බෙදන්න දෙන්නේ 9000 18ෙන් බෙදන්න දෙන්නේ. හරි මේසි. 9000 බෙදන්න ඕනේ 18ෙන්. 9යට 18 ඒවා නැහැ. 90ට 18 ඒවා දිනවා පුතේ 5. 9ට අර 5 90යි. 90ෙන් 90 බින්දුවයි. දැන් මේ බින්දුව ගන්නවා. බින්දුවට 18 ඒවා බින්දුවයි. 18ට අර බින්දුව බින්දුවයි. බින්දුවෙන් බින්දුව බින්දුවයි. මේ බින්දුව ගන්න 18 ඒවා බින්දුවයි. ලියන්න පුතේ පළවෙනි වාක්‍ය මෙහිදී පළවෙනි වාක්‍ය හොඳ මේ පළවෙනි ක්‍රමය ගැන ලියන්නේ මෙහිදී භාජකයේ ඇති
मेरी वाचके अति दशम संख्या मेरी वाचके अति दशम संख्या भाग भवट पत्कर भाग भवट पत्कर परस्परेण गुण किरीमें परस्परेण गुण किरीमें पिलिदुर लबागत है परस्परेण गुण किरीमें पिलिदुर लबागत है देवनी क्रमेय ගැන ලියමු ඊළඟ රූලෙන් තරුවක් දාලා देवनी क्रमेय ගැන නැතහොත් වාජකය නැතහොත් වාජකය නැතහොත් වාජකය अरे दहाए बालयक मगिन गुण कर पूर्ण संख्या वक बावड़ बात कराए नेतहोत बाजक कहे दहाए बालयक के क्या ने दहाए सीएंग हो दहाए ने पालेवली के ना दहाए गुण कर लाती नहीं अरे के ना दहाए गुण कर लाती नहीं मेरे के दहाए ना रे के दहाए नेतहोत बाजक कहे दहाए बालयक मगिन गुण किरी में पूर्ण संख्या वक बावड़ बात करेगा नहीं एविट भाज्यद एविट भाज्यद एम पूर्ण एम दहाय बलेन एम दहाय बलेन गुण कलयुतु එවිත වාජ්‍ය ඇති පූර්ණ සංඛ්‍යාවද එහෙම නැත්නම් එම වාජ්‍යද එම 10 බලයෙන්ම ගුණ කළ යුතු වෙයි ඊළඟ රුලෙන් ලියන්න ඊළඟ රුලෙන් නෙමෙයි ඒකටම ලියන්න දෙවෙනි ක්‍රමය ගැනනේ ලියන්නේ එවිත සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් එවිත සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් එවිත සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් එවිත සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් බෙදා දැක්විය හැක මං කිව්වේ මොකද්ද පුතේ ඔන්න දෙවෙනි ක්‍රමය ගැන කියපු ටික ආයිත් අහන් ඉන්න මුල ඉඳන්ම මම මෙහෙම කිව්වේ මොකද්ද නැතහොත් වාජකයේ ඇති दशम संख्या दहाए बलयक मगिन गुण कर पूर्ण संख्या वक बावड पत कराए बाजके यदि दशम संख्या दहाए बलयक मगिन गुण कर पूर्ण संख्या वक बावड पत कराए एविट बाज्यद इमनतम बाज्य यदि पूर्ण संख्या वद इम दहाए बले इनम गुण कर युद्ध ए एविट बाज्य यदि पूर्ण संख्या वद इम दहाए बले इनम गुण कर युद्ध ए පසුව සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් බෙදා දැක්විය හැක. පසුව සාමාන්‍ය බෙදීමක් ආකාරයෙන් බෙදා දැක්විය හැක. ලියන පාඩමේ අන්තිම මාතෘකාව දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින්ම බෙදීම.
क्रम देखो क्रम देखने මම ගණන් දෙකක් දාලා තියෙනවා බලන්නකෝ මේ මෙච්චරයි දැන් දෙන්නම දශම භාජ්‍යයක් දශම භාජකයක් දශම පැහැදිලිනේ අපි මුලින්ම මෙහෙම ලියනවා නේද හොඳට බලන්න 5.4 බෙදන්න ඉන්නේ 0.6 එක යට එක ලියනවා 5.4 බෙදීම 0.6 මේ විදියට එක යට එක ලියනවා දැන් භාජකයේ ඉන්නවනේ උඩේ කෙනා ගැන හිතන්න ඕනේ භාජකය පූර්ණ සංඛ්‍යාවක් කරන්න භාජකය පූර්ණ සංඛ්‍යාවක් කරන්න නම් දශම දිත එකක් දකුණට වන්නන්න ඕනේ එහෙනම් එයාව 10 න් ගුණ කරන්න ඕනේ මතකයිනේ මෙයාගේ දශම ස්ථාන ගැන හිතන්න ඕනේ මෙයා ගැන හිතන්න මෙයා දශම ස්ථාන එකයි තියෙන්නේ එයා පූර්ණ සංඛ්‍යාවක් කරන්න ඕනේ ඒකට එයාව 10 න් ගුණ කරන්න ඕනේ හැබැයි එයාව 10 න් ගුණ කරොත් ඉතින් උඩ ඉන්න එකා එයාවත් 10 න් ගුණ කරන්න වෙනවා එහෙනම් යටින්න 0.6යි උඩින්න 5.4යි අපි දෙන්නාම 10 න් ගුණ කරමු. දැන් අපි දන්නවා 5.4 10 න් ගුණ කරාම 54යි 0.6 10 න් ගුණ කරාම 6යි. දැන් ඔයාලා තියෙන්නේ 54 බෙදන්න 6. 54 6 න් බෙදන්න. උදේ 54 න 6 ව ගියක් තියනවාද? 9ක් තියෙනවා. ඔච්චරයි. උත්තරේ 9. උත්තරේ 9. හරිද? අව ගණන් දෙක තුනක් හදන හොඳ එක ගණන් මෙඩ යල්ල ගන්න බෑ මේකේ උදේ මේකේ තියන්නේ 8.4 0.1 කින් බෙදන්න 8.4 0.1 කින් බෙදන්න දැන් මං කියවනේ භාජ්‍ය දශම ස්ථාන එකක් තියෙනවා භාජකයේ දශම ස්ථාන තුනක් තියෙනවා උදේ අපි භාජ්‍ය ගැන නෙමෙයි හිතන්න ඕනේ භාජකය ගැන යට ඉන්නේ කෙනා ගැන මෙයා පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. මෙයා පූර්ණ සංඛ්‍යාවක් කරන නම් 1 2 3 දශම දිත දකුණට පන්නන්න. දශම දිත 3ක් දකුණට පන්නන්න නම් 10 න් ගුණ කරන්න ඕනේ. හැබැයි මෙයා 10 න් ගුණ කරොත් උඩින් එක්කෙනාවත් 10 න් ගුණ කරන්න ඕනේ. මේ 8.4 උඩින් යටින් 0.1 2. මෙයා පූර්ණ සංඛ්‍යාවක් කරන්න ඕන නිසා 10 න් ගුණ කරනවා. ඒක නිසා උඩත් මට 10 න් ගුණ කරන්න ඕනේ. अरे मैं पूर्ण संख्या करना तो मैं दाहिन गुण करना दें बराबर एकाई देकाई तुनाई दशम दिल तुनाक क्या नाम है दाहिन गुण करना मत दशम दिल तुनाक नहीं बेहतर है कि आम मैं यहाँ तो लगा के उधर इन अटाई दशम आ तरह दाहिन गुण बिल्ड होने ऐ अटाई निक के ना दाहिन गुण कर गुनी सा इधर बढ़ा एका ज्ञामा सू आ तरह तब देखा क्या अंदर होने इधर बना कुदरे अगर बिंदु देखा तो ना दें बला मित्र ने दशम दिल दिख पे දැන් 3ක් අතර වැතර යන්න බෑ 10 ගුණ වුණා 1 2 3 මෙතෙන්ට ඇවිල්ලා හරිනේ දැන් 8400 බෙදන්න දීන්න පුතේ ඔලයි 8400 බෙදන්න ඕනේ කාගින්ද ඔලයි හරි ලේසිනේ 84ට දොස්තරක් හදායි දොස්තරක් හදා 84යි 84ෙන් 84ක් බිංදුවයි මේ බිංදුව ගන්නවා බිංදුවට දොස්තරක් බිංදුවයි දොස්තරක් බිංදුව බිංදුවයි බිංදුවයි මේ බිංදුවට දොස්තරක් බිංදුවයි බිංදුවේ බිංදුවක් බිංදුවයි අවසාන උත්තරේ කියද 700යි. ඔන්න ගණන් දෙක ඉක්මනට ලියන්න. ඉක්මන් කරන්න. හොඳයි රැන්ඩමක් කීප දෙනෙක් ඉවරයි.
ඔන්න බලන්න ඕනේ දැන් එන්නේ එන්නේ ටික ටික අමාරු වර්ගය ගණන් තියනවා අමාරු ගණන් තියනවා අමාරු නෑ මොකද එනම අමාරු නෑ දැන් මේක ගත්තොත් 0.6 0.1 භාගින්නේ බෙදන්න ඕනේ අපි අර අපේ පුරුදු විදියට එක යට එක ලියුවා 0.6 බෙදීම 0.15 දැන් මට මේ යට ඉන්න එක්කෙනා ගැන හිතන්න ඕනේ භාජකය එයාව පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ එහෙනම් 15 කරගන්න එක තමයි කරන්නේ හිත දෙකක් ගේන්න ඕනේ දකුණට එහෙනම් 100ෙන් ගුණ කරන්න ඕනේ හැබැයි එතකොට උඩින් ඉන්න එක්කෙනා 100ෙන් ගුණ වෙන්න වෙනවා එතකොට 0.15 වත් 0.6 වත් මේ දෙපැත්තම මම 100ෙන් ගුණ කරනවා 0.15 100ෙන් ගුණනහම 1යි 2ක් යනවා දශම බිඳුව දකුණට එතකොට 15ක් වෙනවා හරිද මෙයා 100ෙන් ගුණනහම 1ක් ගියා තව එකක් යන බිඳුවක් දාන්න වෙන එතකොට 60ක් වෙනවා 60 වහලෙන් බෙදුවාම 4යි උත්තරය 4යි හරි 0.24 බෙදීම 0.08 දී මේ යට ඉන්න කෙනා පූර්ණ සංඛ්‍යාවක් කරගන්න අපිට අදාල නැහැ උඩ ඉන්න කෙනා මොකෙක් වුණත් ඊට පස්සේ හොඳ මෙයා පූර්ණ සංඛ්‍යාවක් වෙන්න 8ක් කරගන්න ඕනේ 8ක් කරන්නම් මේ දශම දිත 1යි 2යි 2ක් දක්වනට පන්නන්න වෙනවා දශම දිත 2ක් දක්වනට පන්නන්න 100ෙන් ගුණ කරන්න ඕනේ එහෙනම් 0.08 මම 100ෙන් ගුණ කරනකොට 0.024 වත් මට 100ෙන් ගුණ කරන්න වෙනවා මෙයා එතකොට යට ඉන්න කෙනා 8ක් වෙනවා 1යි 2ක් මේ පැත්තට ගියානේ උදේ උදේ ඉන්න කෙනා 1යි 2ක් මේ පැත්තට ගියා මෙන්න මෙතෙන් දෙනවා දශම දිත. එතකොට එයා 2.4ක් වෙනවා. දැන් ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? උදේ දැන් කරන්න තියෙන්නේ 2.4 බෙදන්න ඕනේ කාගෙන්ද 8ෙන්. නේද? මෙතන ලියලා බෙදමු 2.4 8ෙන් බෙදන්න තියෙන්නේ. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමට කතා කරානේ අපි. 2කට නෑ 8ව 0.8 අරන් 0.0 මේ දෙක පහලට ගත්තා. දෙකෙන් 0ක් අඩු කරා 2යි මේ 4 පහලට ගන්නවා 4 දශම දිතෙන් දකුණු අත පැත්තේ මුල්ම දශම ස්ථානය අපිට මෙතන තියෙන දශම දිත දැන් 24ට 8ව 3ක් තියෙනවා 8වරක් 3 24යි 24ෙන් 24ක් බිඳුවයි උදේ ගිය දවස් ආන උත්තරය 0.3 ඒකම ලියන්න මෙතන ඒකනේ උත්තරේ ඔය උදාහරණ දෙකක් ලියන්න හොඳයි සමහරව කදලා මට කලින් උත්තරත් දානවා දැන් ඕගොල්ලන්ට පුළුවන් පුතේ ඔතක ලියන්න. ඔයාලගේ ඩියුට් එක දීලා තියෙන එකේ ගණන් සියල්ලම හදන්න පුළුවන්. මම අද දාලා තියෙන ඩියුට් එක හැමෝම එක ඩවුන්ලෝඩ් කරගන්න PDF එකක් තියෙන එක නිසා ඔයාලට ලොකු කරලා බලන්න පුළුවන් ඒක. කිසි ගැටලුවක් නැහැ හොඳේ. ඒක ලොකු කරලා බලන්න පුළුවන්. ලොකු කරලා බලලා ඒකේ තියෙන ගණන් ඔක්කොම ලියාගෙන ගණන් 75ක් වගේ මට මතක හැටියට ඒ ඔක්කොම ටික හදන්න. ඊයේ සතියේ අද කරපු හැම දෙයක් මේකේ ඇති. අලුතින් සම්බන්ධ වෙච්ච දරුවොත් ඉන්නවා මේ සතියේ. අපිට ගිය සතියේ වීඩියෝ 3 ඒගොල්ලෝ බලලා තමයි වැඩේට බහින්න ඕනේ. ගිය සතියේ වීඩියෝ 3 අපේ channel එකේ තියෙනවා. දැන් මම මේ වීඩියෝ 3 අද කරපු වීඩියෝ 3 channel එකට දැම්මාම ඔයගලන්ට පුළුවන් නේ channel එකට ගිහිල්ලා ගිය සතියේවත් ගන්න. හරි? ඕන්නෑ පුතේ පුදු මේ group එකට දාන්න ඕන්නෑ. හොඳේ මට එවන්න ඕන්නෑ කරලා වැඩ. කරලා එවන්න කියොත් ඔයගලන්ට මේ ඔයගලන්නේ මගේ phone එක ඉඩ ඉවර වෙනවා. මෙතන ළමයි අද 30 ගණක් හිටිය ඔක්කොගෙම වැඩ ටික එකතු වෙනකොට. ගණන් දෙක ලියා ගන්න. මුංචි නෝට් එකක් ලියමු. ලින්ක් එක කට් වෙන කලින්. කියන්න මෙහෙම. මෙන්න 100 ගණක් තියනවාද? මට මතක 70 ගණක් වගේ. ආ 173ක් තියනලු ගණන්. හොඳේ ආ කොහොම හදන්නේ නෝ හොඳේ කරන්න දෙයක් නැහැ සතියක් තියෙනවනේ. ලියන්න යටින් වාක්‍යයක් උදේ මෙහිදී භාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට මෙහිදී භාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කර ගැනීමට අවශ්‍ය 10 බලයෙන්
මෙහිදී භාජකය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කර ගැනීමට අවශ්‍ය 10 බලයෙන් ගුණකරණ අතර එහිදී භාජ්‍යද එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණකර සාමාන්‍ය වෙදීමක් ආකාරයෙන් බෙදයි. එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණකර සාමාන්‍ය වෙදීමක් ආකාරයෙන් බෙදයි.